අමරදේව මහත්තයාගේ ගීතය ගෙනවා පුතා කෙල්ලෙක් මාරු කරනවා කොල්ලා. අර අරක පිම්වන්ත ගති ලක්ෂණ තියෙන තැම්පත් කොල්ලා. අවුරුදු පහක් හයක් ලෑස්ති වෙලා යාළු වෙලා මෙවුන් දෙන්න ආපු ජීවිත ගමනේ කොල්ලගෙන් ගන්න තියෙන බොහෝ ජාතිත් අරගෙන අරගෙන කාගෙන ආවා. ඒකිට තියෙන කුලප්පුව තරමට අරූට කුලප්පුව නෑ. ඒ ගමන මේකි කල්පනා කරනවා මේක මහෞදානියෙද්ද කොයිද? එහෙනම් මේකට වඩා අරක හොඳයි කියලා මාරු කෙරුවා පුතා කොල්ලා. කොල්ලා මාරු කරලා වෙන එකෙක් එක යාළු වෙනවා. යාළු වෙලා කෙටි කාලයක් ඇතුළේම අරූටද කුලප්පුව ඇති බැවින් සොඳුරු බර වචනයක් ආවා මං ගිල්ලා ඒක කියන්න හොඳ නෑ. කුලප්පු ඇති බවින් වැරදුනා පුතා ජීවිතේ. වරද්ද ගත්තා. වරද්දගෙන ඉක්මනින් කසාද බඳින්න වුණා. ඉක්මනින් කසාද බඳින්න වුණා. ඊට පස්සේ පළවෙනි පෙම්වතාට ආරංචි වෙනවා මගේ පෙම්වතිය හෙට කසාද බැඳලා යුග ජීවිතේ ආරම්භ කරන්න යනවා. මගේ දොරකඩින්මයි ඇය කැඳාගෙන යන්නේ. නමුත් ලෝකයේ ඇත්තට මූණ දිය යුතුයි. මා හෙට උදෑසන ඇයි දිහා බලලා මගේ ප්‍රියමනාප ආදරණීය පුළුඳුල් පෙම්වතියට මං ආශිර්වාද කරනවා කියලා උදේ පාන්දර දොරකඩට ගිහිල්ලා බලාගෙන ඉන්නවා පුතා. අර කෙල්ලව කැඳා යනවා අර කොල්ලා. වෙනදටත් වඩා ලස්සනට ඇඳලා එක්කන් යන ජෝඩුව දිහා බලාගෙන කොල්ලට හිතෙන ඒ වෙලාවේ හිතෙන දේ පුතා සින්දුවක ලියලා තියෙනවා. සූත්‍රයක් වගේ මට හරි ලස්සනයි ඒක. ඒ තරම් පින්වන්ත භාවනාවක් පුතා. ඒකේ කියනවා නෙළුම් මල් පොකුරක් වගේ මං ඔයාට පූජා කරපු ආදරේ හරි සුවඳයි ලස්සනයි පිරිසිදු. ඒ සුවඳ ලස්සන පිරිසිදු ආදරය අඳුරගත්තේ නැති ඔයා විඳගත්තේ නැති ඔයා පායට පෑගෙන දූවිල්ලක්සේ අලුයමලු කෙළපිඩක්සේ ගණන් ගන්නේ නැතුව පසෙක විසිකොට දමා ඔයාට හොඳයි කියන දඟකාර කෙලිලොල් සැමියකු තෝරාගෙන අතිනතගෙන අද යන්න යන මන් තරහනේ. නින්දක දීවත් ඔබ දෙපොලට සිහිනයක දීවත් කඳුලක් නූපදීවා කරන කියන සියලු කටයුතු සෞභාග්‍යමත් වේවා. මැණික් ගලකින් කරන ලද පහනක් වාගේ ඔබ දෙපළගේ යුග ජීවිතය මරණයෙන් සමුගෙන යන දින දක්වාම ආලෝකමත් වේවා. වෙනදාටත් වඩා පිළිවෙලට ලස්සනට ඇඳගෙන යන ඔයාට ඔයාගේ සැමියාට මං සුබ පතනවා. වෙනදාටත් වඩා හරි ලස්සනයි. වෙනදාටත් වඩා මං ආදරේ. ශ්‍රී සුභ මංගල සුභ ගමන් කිව්වලු පුතා. ඒක භාවනා මෛත්‍රී භාවනාව පුතා. බලන්නකෝ වෙන එකෙක් නම් ඇසිඩ් ගහනවා කැලෑපත්‍ර ගහනවා අර කොල්ලට ලියුම් දානවා. ඕක පරණ පාංගෙඩියක් තොටෝන් නම් ආරම්පල ලියපු හැටි අරුත් දෙපාරක් හිතනවා පුතා. මේක පරණ පාංගෙඩියක් කිව්වේ මොකද දන්නේ නැහැ කියලා. එහෙනම් පරණ පාංගෙඩියෙන් බල්ලන්ට වෙන දේ දන්නව නේද? සාමාන්‍යයෙන් කඩේ තියාගෙන ඉඳලා විකුණන්න බැරුව පුස්කාපු පාංගෙඩියක් කඩේ මුදලාලි කරන්නේ බේකරි කාර්යයක් ගෙනිච්චි නැති හින්දා අර ඉස්සරහා මිදුලට බඩගින්න එන බල්ලාට දානවා. බල්ලා ඉඹල බැලුවා ඒ කාටත් පාසුවක් නැති බඩගින්නක් තියෙන්නේ. පරණ පාංගෙඩිය අරගෙන යනවා. ගෙනිහිල්ලා පාර ළඟ තනකොළ ගොල්ලේ තියාගන්නවා. මේ කතහරෙන් මෙන් ඉඹලා හපලා බැලුවා පුතා. ඒක කන්න බෑ. හැබැයි කන්න බැරි වුණාට දීපු පාංගෙඩිය ගත්තු පාංගෙඩිය ඒක තනකොළ ගොල්ලේ තියාගෙන මේක අබුදියාගෙන බලාගෙන ඉන්නවා. කාක්කෙකුටවත් වහන්න දෙන්නෙත් නැහැ. වෙන බල්ලෙකුට එන්න දෙන්නෙත් නැහැ. මූ කන්නෙත් නැහැ. පරණ පාංගෙඩියක් ගන්න බල්ලට එහෙම වෙනවා. පරණ පාංගෙඩියක් හම්බෙන කොල්ලටත් එහෙම වෙනවා පුතේ. එහෙම වෙනවා. එතකොට ජීවිතේ ලස්සන නැහැ පුතා. ලස්සන හෙටක් නැහැ. එතකොට මූ රසවත්යයි හොඳ කෑමක් හම්බ වෙනවා පේනවා නම් ඒ පැත්තට බර වෙනවා. පාංගෙඩිය ඊළඟට එන බල්ලෙක් එක්ක යන්න යනවා.
ඒක තමයි ඇත්ත. ඒ හින්දා පින්නතුනේ වරද්දා ගන්නේ නැතුව උද්දච්ච නොවි යන්න ඕනේ ගමනක්. අර කොල්ලා යන්න යන එකට යන්න දීලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළා, ඔබට සුබ ගමන්, මා තනි කළාට මා වෛර කරන්නේ නැහැ කියලා. ඒ සින්දුව මොකක්ද? විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායන් මගේ සොඳුරු ලඳුනි, මගේ සොඳුරු ලඳුනි, නෙතේ කඳුළු බිඳු රැතනියානේ, ඉහ ඉන්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරානේ, ඔබට විරාගිනි නොගෙනේවා, ඔබට රාගිනි නොගෙනේවා, තනිකම රජයන පාලු විමානේ ගොම්මං කළුවර හඬා වැටෙද්දි ඔබේ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා, මැණික් පහන් වැට දැල්වේවා, විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායන් මගේ සොඳුරු ලඳුනේ, මගේ සොඳුරු ලඳුනේ. මේකේ මං ආසා වැකියක් දෙනවා පුතා. මොකක් වෙන්න ඇත්ද? පතිකුලයට අද මට පිටුපායන මගේ සොඳුරු ලඳුනි. අවුරුදු 5ක් 6ක් යාළු වෙලා හිටපු පෙම්වතිය දිහා බලාගෙන වෙන කොල්ලෙක් එක්ක යද්දි ඔහු හිතනවා, බලන්නකො, පතිවත ඇතිව කුලවත් ගමනක් යන ඔබටත් ඔබ සැමියාටත් යහපතක්ම වේවා. අවුරුදු 6ක් පෙම් කරපු පෙම්වතියට රාගිකව අතින් අල්ලලාවත් නැහැ කියන දැඩි විශ්වාසයක් පෙම්වතා තුල තියෙනවා. ආම් ප්‍රේමය පුතා, ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයයි. ඒක තමයි ඇත්ත, ඒක තමයි ඇත්ත ප්‍රේමය. ඔයාලා පුතා යාළු වෙලා මාස 5ක් යනකොට බබත් හම්බෙන්නේ නැහැ. නෑ නෙමෙයි, අර එහෙ පැත්තට එක්කාගෙන ගිය හීන් කෙල්ලෝ, අගක් මුලක් නැති එකක් කන් ගැටේට ගහන්න හැදුවා මම මේ මෑතකදී රස්සාවක් හදලා දෙන්න කියන් දෙනකොට. ගෑණි ගන්න ඉස්සෙල්ලානේ පුතා රස්සාවට යන්න ඕන. කසාද බැඳපු එක ආමීකට ගන්නවද? කසාද බැඳපු එක නේවියකට ගන්නවද? නෑනේ, ඒක කුලප්පුවට ගෑණි අරගෙන ඇවිල්ලා ඊට පස්සේ එනවා මං ගාවට රස්සාව හදාගන්න දෙන්න හැදුවා. කන් ගැටේට එක මගේ පන්ති එකට හිටපු එකෙක්ගේ පුතෙක් එකක් මගේ තෙක එකට හිටපු කාට ඒ තරම් කරදඬු ලොකු වෙච්ච උන් ඉන්නවා. මගේ එකන් එක පන්ති හිටපු එක කොල්ලෙක් ඉන්නවා, ඌට මුණුපුරෙකුත් ඉන්නවා දැන්. ඒ තරම් මේ අයට ජීවිතේ කියන එක දැකලා නෙමෙයි ගිහින් තියෙන්නේ. අවසානයේ ඔක්කොම අතර මග පුතා. සතුටක් නැ, සැනසීමක් නැ, ප්‍රීතියක් නැ, පුදුම දුකක් විඳිනවා. ජීවිතේ කියන එක විඳවන්න නෙමෙයි පුතා, විඳින්න ඕන සන්තෝෂෙන් ප්‍රීතිය. මගේ වත්තට ගිහිල්ලා බලන්නකො, මම මේ හැම රැයක් දවාලක්ම පුතා බණ කී කියා දේශන කර කර රට වටේ ගියත් මගේ වත්තේ අක්කර පහ ඇතුලේ පුතා හීන් එක්කට දන ගාගෙන ගියා. තනකොළ කපලා ලස්සනට මං හදලා තියෙන්නේ.
ගස් ළඟට එව්වා අතුගා. පල දරලා, අල හැදිලා, ගෙඩි හැදිලා, මල් හැදිලා, කොළ ලාලා, පින්වන්ත පරිසරයන්නේ තියෙන. පින්වන්ත පරිසරයක් තියෙන. ඔයාලා බලන්නකෝ, ඔයාලගේ දිවි ගමනේ, ඔයාලගේ පසුතලේ පරිසරේ සතුටක් තියෙනවද කියලා. දැන් මේ මහන්සි වෙලා ගිහිල්ලා පුතා ඒක ඉඳගත්තාම හරි සැනසීමයි. හරිම සැනසීමයි. පෙනෙනකොට, දකිනකොට, ඒ වාදිය හිත හිතා හැඟෙනකොට ඒක තියෙන්න ඕන. දකින දකින පැත්තේ කර්කස අත්දැකීම් නම් එතන සතුටක් නැහැ. නිවුණු මිනිසෙකුට ප්‍රීතියෙන් යන්නට අවැසි වටපිටාව තනන්න වීරිය කළ යුතුයි. උද්දච්චකම් නැතුව අල්පේච්ච විය යුතුයි. සැකයක් නැති, විචිකිච්ඡාවක් නැති ගමනක් පුතා, නිසැක ගමනක් අපිට තියෙන්න ඕන. විශ්වාසා පරමාඥාති, විශ්වාසය තියෙන්න ඕන. එතකොටයි පුතා බැඳීම හොඳ වෙන්නේ. විශ්වාසයේ පළුදු වෙච්චි ගමම්ම එතන දෙදරලා යනවා. මව්පියන්ගෙන් අපි වෙන් වෙනවා, අඹුසැමියන් හැටියට කඩා හිරෙනවා. අවසානයේ ඔබට හුදකලා වල් වැදුණු නන්නත්තාර ගමනක් තියෙනවා. නාකි වෙනකන්, හයිය තියෙනකන්, හැබැයි ගිහැකි ඉල්ලුම තියෙන තුරු. ඊට පස්සේ ඉල්ලුම නැති වෙනවා පුතා. එතකොට විසි වෙනවා කාත් කවුරුවත් නැති මහමාවතට. මහමාවතේ බැරි හින්දා මහලු නිවාසයකට, මඩමකට. ඇයි මේ මිනිස් ජීවිතේ ඒ පාළු කාලකන්ණි ලෝකයට අරන් යන්නේ? බෞද්ධ දර්ශනයේ බෞද්ධයෙකු හැටියටත්, ඉස්ලාම් දර්ශනයේ ඉස්ලාම් භක්තිකයෙක් හැටියටත්, හින්දු දර්ශනයේ හින්දු භක්තිකයෙකු හැටියටත්, කතෝලික ආගමෙහි කසෝලික බැතිමතෙක් හැටියටත් මිනිසත්කමේ වටිනාකම හොඳට උගන්වලා තියෙන. පාපේ බර කියලා දීලා තියෙන. ඒ නිසා පින්වත් ඔබ ආගම දහම පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව පිරිපුන් ගමනක් යන්න වීරිය කරන්න. ඒ සඳහා පුතා ඔබේ වීරියය, ඔබේ උත්සාහය, කතමංචා උසෝ සම්මා වායාමෝ ඉදා උසෝ බික්ඛු අනුපන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය උපන්නානම් පාපකානං අකුසලානං ධම්මානම් පහනාය අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහතිති. මෙච්චර කාලයක් නොගත්ත උත්සාහයක් ගෙන නොකරපු වැරදි පුතේ නොකරම ඉන්න ඕන. මම පුතාලගේ ජීවිතවල, පින්වන්ත ඔබේ ජීවිතවල මෙච්චර කාලයක් ජීවිතේ නොකරපු වැරදි නොකරම ඉන්න වීරිය කරන්න ඕන පුතා. සතුටු සහගත ලස්සන හෙටක් දකින්න නම් නොකරපු වැරදි නොකර සිල් පුරන්න ඕන. දෙවෙනි එක, කරපු වැරදි නවත්තන්න ඕන පුතා. ලස්සන හෙටක් සෞභාග්‍යයක් ඇති වෙන්න නම් අපි ජීවිතේ කරගෙන එන වැරදි තියෙනවානේ, ඒක අද නවත්තලා නිකැලල් මිනිහෙක් හැටියට පුතා අලුත් පාරක යන්න ඕන. ඒක තමයි සැබෑ මිනිසෙකුගේ වීරිය. වීරිය කළ යුතු ධර්මය. මෙතන වැරදි කරන අය කොච්චර ඉන්නවද පුතේ? හෘද සාක්ෂියෙන් අහලා බලන්න, මේ වෙනකොට වැරදි කරන කොච්චර ඉන්නවද කියලා. සැමියාට හොරෙන්, බිරිඳට හොරෙන්, මව්පියන්ට හොරෙන්, නෑයන්ට හොරෙන්, ලෝකෙට හොරෙන් කියලා හිතේ තියාගෙන ඔබ කරන වරද පුතා හොරයක් නෙවෙයි. ඕක එළිදරව් වෙනවා. කොච්චර කල් වහන්නද? අපිට හිතෙනවා පුතා පෙරේතකමට මං අහුවෙන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් අහුවෙන. හැබැයි අහුවෙන දවසට පුතා ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. ජීවිතය කියන එක විනාශ කරගන්න. එහෙනම්
මෙච්චර කාලයක් කරගෙන ආපු වැරදි නවත්තන්න වීරිය කරන්න. ඒ වගේම ඊළඟ කාරණය පුතා, නොගත්ත උත්සාහයක් ගැන නොකරපු හොඳ වැඩ කරන්න මහන්සි ගන්න. නොකරපු හොඳ වැඩ කරන්න මහන්සි ගන්න. හොඳ වැඩ ඕන තරම් තියෙනවා පුතා. අම්මලාට සලකන්න පුළුවන්, තාත්තලාට සලපකන්න පුළුවන්, වැඩ කරන ආයතනයට අවංක වෙන්න පුළුවන්, වැඩ කරන කාලපරාසය තුල පූජා කරන්න තියෙන ශ්‍රමය, හෘද සාහසියට එකඟව පූජා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන ඒ මහනෙව්වා, නූල් කපනේවා, රෙදි කපනේවා ක්‍රමානුකූලව අපතේ නොයා හරියට කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. එක රෙදි කෑල්ලක්වත් පුතා රිටයි වෙන්නේ නැතුව, ආපහු එවන්නේ නැතුව, ඒ ගන්න ආයතන ප්‍රසාදයෙන් ගෞරවයෙන් අරගෙන මේ ආයතනයේ දීප්තිමත් තැනකට ගෙනියන්න හැකියාව ශක්තිය. ඇත්තටම පුතා මේ සංකල්පය ආපු හින්දානේ අපි මේ දාස් ගානක් ලංකාවේ ජීවත් වෙන්නේ. අපිට රස්සාවල් හම්බෙලා තියෙන්නේ. අපිට මේ පින්වත් ගමනකට මග මෙහෙම හරි හැදිලා තියෙන්නේ. මේවා තිබ්බ හින්දානේ පුතා මෙව්වා වැහෙන්න වැහෙන්න අපේ දරිද්‍රතාවය වැඩි වෙනවා. අපි දුක් විඳින ප්‍රමාණය වැඩි වෙනවා. අවසානයේ පින්නතුනි, ශ්‍රී ලංකාව ඇතුලේ අපි යාචකයෝ හැටියට පරදේශක්කාරයන්ට පිටරටියන්ට අතපාලා කන ජාතියක්ම වෙයි. අංජාතිකයන්. එහින්දා පින්පුරා මෙවැනි තැන් දියුණු කොට ආරක්ෂා කොට මතු පරම්පරාවක් සඳහාද පුදන්නට වීරිය කළ යුතුයි. ඒ කැප කිරීම කළ යුතුයි.